විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 234 වන අදියර යාපනය වඩොක්කොඩ්ඩායි කරායිනගර් යාල්ටන් විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා සොහොරු පන්ති කාමරයක් සහ පාසලේ නර්තන කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ රටේ තමන්ගේ ජාතිය මොකක් වුණත්, තමන්ගේ ආගම කුමක් වුණත්, තමන්ගේ තරාතිරම කුමක් වුණත් මේ රටේ ඉන්නේ එකම මට්ටමේ පුරවැසියන්. මේ සියලු දෙනාම ශ්‍රී ලාංකීය පුරවැසියන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ සියලු දෙනාම එක හා සමානයි. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණට මදි. ඒක මහ පොළොවේ යථාර්ථයක් වෙන්නට ඕන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය කිසිම තරාතිරම් බෙදෙකින් තොරව හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. අද ඒක සිදු වෙනවද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. බලවතුන්ට එක නීතියක්, පාලකයන්ට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට තව නීතියක්. මේක තමයි රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක එහෙම වෙන්න දෙන්න බෑ. එනිසා මම ඔබට කියන්න කැමතියි 13 වෙනි සංශෝධනය හරහා ඔබටත් මේ රටේ සියලුම පළාත්වලට ඒ ලබා දිය යුතු වරම ලබා දෙනවා සේම අපි මේ රටේ ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ඇති කරන්නට ග්‍රාම රාජ්‍ය වැඩසටහන තුලින් ගමේ නගරේ තීන්දු තීරණ ගැනීමේ වැඩසටහනේ වගකීම බලය ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලඥයා සතු වෙන්නේ නැහැ. ඒක පුරවැසි ඔබ සතු රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.